ර්ණය හකුලන්න ඕන මාර්ග සිතියමක තමයි රනිල් පෙමක ආණ්ඩු ආවේ. උසස් පෙළ විභාගේ තියෙන වෙලාවෙත් මුළු රටම කියද්දි ලයිට් කපන්න එපා කියලා ඒ පැය කිහිපයක් ලයිට් කැපුවා. ඒ වගේම බෙහෙත් ගන්න සල්ලි තියෙද්දි ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක යටතේ ගන්න තියෙද්දි කේලි රඹුක්ක ලැමතුමා එක එක ගැට ගහලා ඒක හොරකම් කරන්න දරවද මේවද කියන කාරණා පැත්තකින් තිබ්බත් බෙහෙත් ටික ගන්නද බෙහෙත් අර්බුදයක් හදලා සත්කම් අත්‍යවශ්‍ය දේවල් කියලා නැති ප්‍රශ්නයක් හැදුවා. අනිත් සියලු ප්‍රශ්න හදලා නැතිවාදම් පෙන්නලා මේ මැතිවරණ සිටියම අකුලන්න තමයි කටයුතු කරේ. හැබැයි ඉතාමත් ඕනෑකමින් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලවත් මේ රටේ මූලික ලියවිල්ල. මූලික ලියවිල්ල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ඈ වගන්ති යටතේ තියෙන්නේ මැතිවරණයක් පැවැත්වීමේදී ඒකට සහයෝග ලබා දෙම සියලුම වක්කීයුතු නිලධාරීන්ගේ වක්කීමක් කියලා. දැන් මේ තැපැල් ඡන්දේ කල්යන්නේ රජයේ මුද්‍රණාලාධිපතිතුමිය හිතාමතාම හෝ ඇයගේ අඟ බේරා ගැනීමට අය ඉදිරිපත් කරන ලද චක්‍රලේඛය 2023 අංක 2 තියෙන චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශයෙන් ගහපු ඒ චක්‍රලේඛය පාදක කරගෙන තමයි තැපැල් ඡන්දයේ තියෙන එක ප්‍රමාද කරන්න මූලික පාදම අඩිගැස්සුවේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිලිව කිව්වා පහුගිය 13 වෙනිදා තැපැල් ඡන්ද පත්‍රිකා ටික දෙන්න නියමිතව තිබුණා. 14 වෙනිදා දෙනවා කියලා ලිඛිතව සඳහන් කරලා තිබුණා. 15 වෙනිදා නිකුත් කරන්න තිබේ තැපැල් ඡන්ද පත්‍රිකා ටික 14 වෙනිදා හවස කිව්වා දෙන්න බෑ කියලා මුද්‍රණාධිපතිතුමිය. ඒක නිසා මේ මැතිවරණය කල් දාන්න ආණ්ඩුවේ ඕනකමට පිටිපස්සෙන් හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඒකට වක්කියොදු නිලධාරීන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මුද්‍රණාලාධිපතිතුමිය ඒ වගේම අනිකුත් සියලු දෙනා ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ඛේදනීය තත්ත්වයට වග කියන්න ඕන. ඒක නිසා මේ මැතිවරණය තැපැල් ඡන්ද කල් දානවා කියන්නේ පැහැදිලි වශයෙන්ම මේ මැතිවරණය කල් දාන සිටියම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මම කලින් කියපු විදිහටම දැන් මේ අපේ රටේ හැම දෙයකටම අදෝවාතයක් ගියත් වාර්තා නිකුත් කර ඇමරිකානු දානාපතිතුමිය බටහිර දානාපති කාර්යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතම් නියෝජිතය අදෝවාතයක් ගියත් මොකක් හරි දෙයකට පුවත්පත් නිවේදන වාර්තා නිකුත් කරා. මේ ඡන්දේ අකුලා දාන්න ප්‍රජාතන්ත්‍රවාදී අකුලා දාන්න කටයුතු කිරීම සම්බන්ධව අපි බලාගෙන ඉන්නවා ඒ අයගේ හැසිරීම සම්බන්ධව. ඒක නිසා ඒ අයගේ හැසිරීම මත අපි තීන්දුව කරන්න පුළුවන් ඒ සමස්තේම ඕනකමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. අපේ විශ්වාසය ඒ සමස්තේම ඕන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතන ජනතාවට කියනවා ජනතා අධිකරණයක් තුළ මේ ගනුදෙනුව බේරගන්නමු කියලා. ලංක ඉතිහාසයේ කිසිම තැනක සල්ලි දීලා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළා නැහැ. මේක හරියට වම් සාක්කුවෙන් අරගෙන දකුණු සාක්කුවට දාන වැඩක්. රජයේ භාණ්ඩාගාරයේ තියෙන සල්ලි රජයේ ආයතනගේ තවත් සල්ලි දෙන කටයුත්තක්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා කවදාවත් සල්ලි දීලා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පුළුවන් කමකුත් නැහැ. නීත්‍යානුකූල ඩිකරකුත් නැහැ. ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරලා ගබඩාවට ආවට පස්සේ තමයි රජයේ ක්‍රියා භාණ්ඩ මිලදී ගැනීම පටිපාටිය තුළ මුදල් ගෙවීමේ හැකියාව තියෙන්නේ. ඒක නිසා මිලියන් 400 ගණක් ඕන බව ඇත්ත. ඒකෙන් අත්‍යකාරමක් විදියට මිලියන් 100ක් දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒක කෑස් විදියට ගන්න මුදල් විදියට මිලියන් 40ක් ගිහිලා තියෙනවා. මේ මොහොතේදී සල් නැතිකමවත් කොළ නැතිකමවත් තින්ත නැතිකමවත් නෙවෙයි. ඡන්ද දෙකක් කරන්න ඕන කොළ ටික, ඡන්ද දෙකක් කරන්න ඕන තින්ත ටික, ඒ සේවකයන් ටික සියලු සම්පත් ටික තියෙනවා. හැබැයි ඒකේ බාධාවක් ඇති කරා අර 2023 චක්‍රලේඛය තුල අංක 2 චක්‍රලේඛය තුල ඒකගේ හිතාමතා කරපු බාධාවක් දෛනික බාධාවක් ඒක හිතාමතා කරපු දේශාගත බාධාවක් දේශපාලන ඉත්තෙක් ගැත්තෙක් විදියට ඒක නිසා සල්ලි නැතිකම නිසා නෙවෙයි අපි දන්නවා මුද්‍රණාලාධිපතිම මේ වෙලාවේ පිටියට හේතු වෙලා ඉන්නේ හිර වෙලා ඉන්නේ නීති විරෝධී චක්‍රලේඛ දැන් ඒක අභියෝගයට ලක් කරලා තියෙනවා ඒක නිසා ඒ චක්‍රලේඛ හැම දෙයක්ම කරේ ඡන්ද කල් දැමීම උදෙසා ඒක නිසා මේකට හිතාමතාවක් කියන්න ඕන රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයෝ විතරක් නෙවෙයි දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීත් ඒ සියල්ලක්ම සූදානම් වෙන්න ජනතා අධිකරණයට යන්න චක්‍රලේඛයේ මම නැවතත් පැහැදිලි කරන්නම් සහෝදරයා ඒ චක්‍රලේඛයේ තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන සියලුම වියදම් නවත්තන්න වියදම් සීමා කරන්න අත්පිට මුදලට ඒ කියන්නේ සල්ලි දෙමින් පදවන මත කරන්න එපා කියලා රාජ්‍ය ආයතන මෙතෙක් කාලයක් කටයුතු කරේ වැඩේ කරාට පස්සේ සල්ලි දෙන එක. ඒතරේ චක්‍රලේඛයේ තුල අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට මේ මැතිවරණය නම් කළා නැහැ. මැතිවරණය කියන්නේ අත්‍යවශ්‍ය කටයුත්ත. මේ මැතිවරණ නම් නොකරම නිසා එහෙම කරනවා නම් ඒකේ වගකීම ඒ ආයතන ප්‍රධානිය දැරිය යුතුයි. ඒ වගකීම මුද්‍රණාලාධිපතිතුමිය දරන්න බැරි නිසා තමයි මේ චක්‍රලේඛයේ හිරවීම තුළ තමයි මේ කටයුතු කරන්න අය මේ මොහොතේ හේතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අයවැයෙන් වෙන් කළ තියෙන මුදල් ඊළඟ වාසෝදරින්
ඒ වගේම අනිත් කාරණාව තමයි අනිත් කාරණාව තමයි 20යි 23 අයවැය ඒ කියන්නේ 2022 පාර්ලිමේන්තු සම්මත වෙච්ච අයවැයේ මේ සඳහා ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා දැන් මේ විදියට මොකද්ද මේ හදන්නේ දැන් මේ රට ආර්ථිකයේ අයවැය බොරුවක් නේ ආර්ථිකයේ හරියනවා කියලා කියනවද දැන් මේ විදියට කියාව රනිල් වික්‍රමසිංහ කියාවේ ජනාධිපතිවරණ එන්න තියෙනවා ලබන අවුරුද්දේ මහමැතිවරණ දෙනවා ලබන අවුරුද්දේ අනේ අපිට සල්ලි නැ ඡන්දේ තියන්න විදියක් නැ මේ යන්නේ ගමන් නග මැතිවරණ මමම ජනාධිපති ඡන්දේ තියන්න බෑ සල්ලි හම්බෙච්ච කාලේ ඡන්දේ තියන්නම් කියලා ඒක නිසා ඒ රෝඩ් මැප් එක හදන්න තමයි මේ සූදානම් වෙන්නේ ඒක සල්ලි නැතිකම නිසා නෙවෙයි ඡන්ද නැතිකම ඡන්ද නැතිකම තමයි නිසා තමයි මේ මැතිවරණේ කල් දාන්නේ ඒ නිසා මේ ප්‍රජාන්තවාදී හැකිලිම සම්පූර්ණ ප්‍රජාන්තවාදී ගමන අපිට මේක නීත්‍යානුකූල නඩුවක් දැම්මොතින් මේ ඡන්දය තවත් කල් මොකද තවම නිල වශයෙන් ඡන්දේ කල් දැමීමේ ප්‍රකාශය මැතිවරණ කොමිසම දාලා නැහැ සාමාන්‍ය ඡන්දයක් කල් තැපැල් ඡන්ද විතරයිනේ දින නීමයක් නැතුව එතකොට මැතිවරණ දින මාර්තු 9 කල් දාලා නැහැ සාමාන්‍ය ඡන්දයක් කල් දානවා නම් මැතිවරණ කොමිසම දින සහිතව කල් දාන්න ඕන ඒ දින සහිතව කල් දැම්මොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න නීත්‍යානුකූලව අධිකරණය තුල බේර ගන්නවා මේ මොහොතේ අධිකරණයට ගියොත් වෙන්නේ ඔහුන්ට නිකන් අර පුල්ට්‍රොස් පන්දුවක් වගේ නැතිවරණේ ඔටෝමැටිකලි ඒ නඩුව නිසාවෙන් කල් යනවා ඒක නිසා මැතිවරණ කොමිසමත් මේ නඩුව දාන්න ඕන හරිනම් අපි මැතිවරණ කොමිසමට කියනවා මේ නඩුවේ පැමිණිලි කරු වෙනවන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාතුළු කොමිසම ඔහුන්ට මේකට කරව බාධා කරපු කෙනෙහිලිකම් ඔවුන්ගේ දේවල් වලට පසු කරපු දේවල් මැතිවරණ කොමිසම තමයි හරිනම් නඩුව දාන්න ඕන මැතිවරණ කොමිසම නඩුව දාන්න නැත්නම් අපිට සිද්ධ වෙනවා මැතිවරණ කොමිසමත් පාර්ශ්ව කවුරුන් කරලා අධිකරණ හමුවට යන්න ඈ මේ යන විදියට අර්බුද එන්න ඕන නේ හැම එකක්ම දන්නා